ආයුබෝ වේවා. සුබ දවසක්. අපි අද කෝට්ටේ රාජාගේ තොරතුරු හොයාගෙන කෝට්ටේ රජමහා විහාරයට ගියා. ඒ යන විට එයා වාර්ෂික මද සමය ආරම්භ කරලා තිබුණා. වෙනදට බඳින පන්තියෙන් ටිකක් එහාට වෙන්න බැඳලා තමයි තිබුණේ. රාජා එයාගේ වාර්ෂික මද සමය පෙබරවාරි මුල ආරම්භ කරලා මැයි අන්තිම වන විට ගෙවා දමනවා. පුරා මාස 4ක් තම මද කාලය ගෙවා දමන රාජා මේ කාලවලට එයා අකමැති අය වගේම කැමති අයත් ඉන්නවා. වෙන කාලවලට වගේ එයා අත ගන්න, අල්ලන්න, හොරතල් කරන්න, කන්න දෙන්න මේ දේවල් සිදු කරන්න ලැබෙන්නේ වසන්ත මහතාට පමණයි. අනිත් අයට මේ අවස්ථාව මාස 4කට හිමි වෙනවා. තමාට සාත්තු කරන කන්න බොන්න දෙන ගෝලයන්ට පවා මෙම අවස්ථාව අහිමි වෙනවා. වසන්ත මහතා ළඟ ඉන්නවා නම් පමණක් පන්ති පිරිසිදු කිරීමට අවස්ථාව ලබා දෙන රාජා වසන්ත මහතා නොමැති කිසිම අවස්ථාවක තමාසලට කාටවත් ඒමට නම් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. වෙනදටත් වඩා වසන්ත මහතා සමග ලෙංගතු කම්පාන රාජා පියා පුතා රකින්න ආකාරයටම පුතා පියා රකින්න ආකාරයටම දෙදෙනාට පොදු මහා සෙනෙහසකින් ආදරයකින් බැඳිලා ඉන්නවා. නිතරම රාජාගේ පිරිසිදුකම, ආහාර, ජලය, පහසුව ගැන සොයා බලන වසන්ත මහතා රාජා සිටින පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහත් උත්සාහයක් දරනවා. මෙම කාලවලට මද කිපෙන අස්තීන් ඒකාකාරීව ජීවන රටාව පවත්වාගෙන යන අතර එකම තැන ගැට ගහසා තැබීමේදී කකුල්වලට මද ශ්‍රාවයේ වැටීමෙන් පාත රෝගය සහ තවත් දිලින රෝග වර්ග වැළැදීමට ඉඩ කඩ වැඩි. එම නිසා කකුල් නිය සහ නැට්ට ආශ්‍රිත ප්‍රදේශ අස්තිපාලක මහතුන් නිතර හෝදිසි කර පිරිසුදුව තබා ගන්නවා. නිතර දන්වැල් මාරු කිරීම, නිය යටිපතුල පිරිසිදු කිරීම වෙනත් හස්තීන්ට වඩා විශේෂයෙන් මද සමය ගත කරන හස්තීන්ට අවධානය ලැබෙන කරුණක්. ඒ වගේම විටක හිරුවෙලිය වැටෙන සහ විටක සෙවන ලැබෙන ස්ථානයක් ගස් දැමීමේදී තෝරා ගන්නවා. හස්තියා නිදන ස්ථානය කොලාතු වලින්ම සකසන අතර මෙට්ටයක් ආකාරයට සකසා ගන්නා හස්තිපාලක මහතුන් එය මෙම අස්තියාගේ පහසුව තකා එදිනෙදා පිරිසිදු කර විශාල ශාක කොටස් වෙන් කර හස්තියාගේ පහසුවට සරෙන ආකාරයට හදා ගන්නවා. අධික හිසරුදාවක් ඇතිවන මෙම කාලයේදී ජලය ටැංකි කොට හස්තියාට ලබා ගැනීමට හැකි දුරකින් තබන්න ඕනේ. මොකද මෙම කාලවලට ශරීරයේ අධික රස්නියක් පිට දානවා. එය මගහරවා ගන්න ජලය තැබීම අනිවාර්යයි. මම මීට කලින් වීඩියෝවල එය පැහැදිලි කරලා ඇති. ඉතින් ඔන්න ඔහොමයි රාජා මද සමය ගත කරන්නේ. කෝට්ටේ කුමාරයාටත්, එයා ආදරෙන් බලාගන්න හස්තිපාලක මහතාටත්, අනිකුත් ඇප උපස්ථායකලා තිදෙනාටත් මේ ආකාරයට ඇතු ආදරෙන් බලාගන්නවට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි. ඇතුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ වගේ හරවත් තමත් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා තියාගන්න. මේ හස්තිවිත් මාෂි ගිහින් එන්නම්. ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි.
Let's go.